හැලෝ කට්ටිය කොහොමද ඉතින් මගේ නම සංජය නිසාන් ඉතින් අදාරංග කාඩ් ට්‍රික් එකක් ඉතින් මේ කාඩ් ට්‍රික් එක විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක්ට කරා ඉතින් ඒ තමයි අපි කවුරුත් ආදරය කරන කුප්ප සිනමා YouTube සෙට් එක ඉතින් එයාලවත් ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝ එකේදී මම හිතනවා එයාලා තනිවරම මේ වීඩියෝ එක දකිවි කියලා ඉදිරියේදී මුලින්ම මම ඔයාලට කාඩ් ට්‍රික් එක කරලා පෙන්වන්නම් ඊට පස්සේ ඒක මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම් කොහොමද ක්‍රම දෙකක් තුනක් වගේ ආකාරයකට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ආරාධනා කරනවා මගේ channel එකත් එකතු වෙන්න කියලා. හොඳයි එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හොඳයි කට්ටිය. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ල කියපු විදිහටම මගේ ක්‍රමාතුරෙන් පළවෙනි ක්‍රමෙන්ම ඔයාලට කාඩ් ට්‍රික් එක පෙන්වන්නම්. ඉතින් මම මේ අවස්ථාවේදී කැමති කාඩ් පැක් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම මේ කාඩ් පැක් එකේ තෝරගන්න වෙන්ද වගේම ඒ විදිහට තෝරගෙන මම මේ කාඩ් පැක් එකෙන් රෑන්ඩම් කාඩ් එකක් තෝරගන්න තමයි හදන්නේ. ඉතින් ඒ නිසා මම ඉස්සෙල්ලම මේ කාඩ් පැක් එක හොඳට ෂපල් කරගන්නවා. එහෙම ෂපල් කරගෙන මට කැමති තැනකින් දැන් ස්ටොප් කරන්න පුළුවන් මම මේ විදිහට යවනකොට. ඉතින් මම මෙතනින් ස්ටොප් කරනවා. ඒ විදිහට කරලා මේ කාඩ් ටික අනිත් පැත්ත හරවලා ඊට පස්සේ මම නැවතත් මේ විදිහට අනිත් පැත්ත හරවනවා. ඉතින් මම මෙහෙම කරන්නේ මට රෑන්ඩම් කාඩ් එකක් තෝරගන්න අවශ්‍ය නිසා. ඉතින් මම මේ අනිත් පැත්ත හැරලා තියෙන කාඩ් එක ලබා ගන්නවා. ඉතින් මම බලනවා දැන් මේ කාඩ් එක මොකද්ද කියලා. ඉතින් මේ කාඩ් එක තමයි ඩයමන්ඩ් 4. ඊට පස්සේ මම කරන්නේ මේ කාඩ් ටික දැන් අයින් කරගන්නවා. එහෙම කරලා ඉවරලා මම දැන් මේ කාඩ් පැක් එක ගන්න එළියට මේ කාඩ් පැක් එක අරගෙන ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට ඩයමන්ඩ් 4 අනිත් පැත්තෙන් තියනවා මේ කාඩ් එක. ඒ විදිහට තියලා මම ඔයාලට දැන් මේ කාඩ් කූට්ටම පෙන්වන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනස් වෙනස් කාඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ අතුරින් ඔයාලට පේන එක කාඩ් එකක් අනිත් පැත්ත හැරලා තියෙනවා. ඉතින් මෙතන තමයි මේ කාඩ් එක තියෙන්නේ. මම මේ කාඩ් එක මේ විදිහට එළියට ගන්නවා. ඒ විදිහට අරගෙන දැන් අපි තෝරගත්තු කාඩ් එක තමයි ඉස්සෙල්ලා ඩයමන්ඩ් 4 අනිත් කළු පාට කාඩ් පැක් එකේ. ඉතින් මේ එක කාඩ් එකක් තමයි මේ කාඩ් පැක් එකේ අනිත් පැත්ත හැරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ කාඩ් එක මොකද්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගාන්ට කාඩ් දෙකම සමාන වෙනවා. ඉතින් මේක තමයි මැජික් එකේ හැඳින්වීම. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද හරියටම කරගන්න කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කාඩ් ට්‍රික් එකකට කැමති වෙන්නේ නැති. ඉතින් මම දැන් ඒක ඔයාලට ගාන්ටම පැහැදිලිව කියලා දෙන්නම්. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් කාඩ් කූට්ටම් දෙකක් භාවිතා කරන්න. ඔයාලට කැමති කාඩ් කූට්ටම් දෙකක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කලස් දෙයක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි පැහැදිලි කරගන්න එක. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ දැන් මේ විදිහට කාඩ් කුට්ටම් දෙකම අරගෙන ඔයාලට පුළුවන් කැමති කාඩ් එකක් තෝරගන්න මැජික් එකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම ඒ අවස්ථාවේදී තෝරගත්තේ ඩයමන්ඩ් 4. ඉතින් දැන් මම මේක ඔයාලට කියනවා කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා මේ කාඩ් එක අපිට ෆෝස් කරන්න වෙනවා කියලා. ඉතින් දැන් අපි කරන්නේ මෙතනදී පළවෙනි ක්‍රමයේ විදිහට මම තෝරගන්නවා ඔයාලට පර්ෆෝම් කරපු විදිහටම කියලා දෙන්න. උදාහරණයක් විදිහට මට දැන් ෆෝස් කරන්න ඕන කාඩ් එක මම මේ විදිහට කාඩ් පැක් එක උඩින් තියනවා. ඒ විදිහට තියලා මම කරන්නේ අනිත් කාඩ් කූට්ටමේ ඒ ඩයමන්ඩ් 4 කාඩ් එක අනිත් පැත්ත හරවන එක. ඉතින් මම මේ විදිහට දැන් ඩයමන්ඩ් 4 හොයා ගන්නවා. හොඳයි. ඉතින් ඩයමන්ඩ් 4 තියෙනවා අපි ළඟ. මම කරන්නේ මේ කාඩ් එක මේ විදිහට අනිත් පැත්ත හරවන ඔයාලා වීඩියෝ එකේ දැකපු විදිහටම. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. එතකොට යාළුවාට අපි කියනවා කැමති කාඩ් පැක් එකක් තෝරගන්න කියලා. ඒ අවස්ථාවේදී මේ කාඩ් පැක් එකේ තෝරගත්තොත් මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මම ඔයාලට ඒක පැහැදිලි කරන්නම්. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ළඟ මේ කාඩ් කුට්ටම් දෙක තියෙනවා. අපි යාළුවාට මේ දෙක බොක්ස් එකත් එක්කම දීලා අපි කියනවා ඔයාලට කැමති එකක් ටච් කරන්න කියලා. ඉතින් අපි හිතමු දැන් මේ අවස්ථාවේදී එයා මේ පැත්ත ටච් කරා කියලා. ඉතින් එතකොට අපි මොකද කරන්නේ? අපි කියන එයාට එහෙනම් ඔයා මේ කාඩ් පැක් එක සාක්කුවේ දාගන්න. මේකෙන් තමයි අපි මැජික් එක ඉවර කරන්න හදන්නේ කියලා. ඉතින් මේ කාඩ් පැක් එක තෝරගත්තොත් අපිට කියන්න පුළුවන් හොඳයි එහෙනම් ඔය අනිත් කාඩ් පැක් එක සාක්කුවේ දාගන්න අපි මේකේ මැජික් එක කරමු කියලා. ඉතින් එයා තෝරන විදිය අනුව අපි කියන වචනත් වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි එතනදී වැදගත්ම පාට් එක වෙන්නේ මුලින්ම ආරම්භ කිරීමේදී. ඊට පස්සේ දැන් අපි සූදානම් යාළුවට මැජික් එක ඉදිරිපත් කරන්න. හොඳයි දැන් අපි හිතපු විදිහම යාළුවා මේ කාඩ් පැක් එක සාක්කුවට දාගත්ත කියලා හිතමු. ඊට පස්සේ අපි කරන්නේ මේ කාඩ් එක අපිට දැන් ෆෝස් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි ඒ අවස්ථාවේදී දැන් මේ රිෆල් ෂපල් එක රිෆල් ෂපල් එක දානකොට අපි කරන්නේ උඩම කාඩ් එකට මුකුත් හානියක් වෙන්නේ නැති වෙන ඒ විදිහටම තියාගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් එහෙම බැරනම් ෆෝල්ස් කට් එකක් වුණත් දාගන්න. ඉතින් මම මේවා කලින් කියලා දීලා තියෙනවා මගේ වීඩියෝස් වලදී. ඉතින් ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට වුණත් කරන්න. ඉතින් පළවෙනි ෆෝස් ක්‍රමයක් විදිහට මම එකක් ඔයාලට කියලා දෙන්නම්. ඒ තමයි මේ විදිහට අපිට පුළුවන්
යාළුවට කියන්නේ කැමති තැනකින් ස්ටොප් කියන්න කියලා. ඒ විදිහට කියලා ඉවරලා අපි කරන්නේ යාට මේ කාඩ් එක ලබා දෙන එක. ඉතින් ඒක හරිම ලේසි. ඔයාලට පුළුවන් යාළුවට කියන්න මෙන්න මේ විදිහට කැමති තැනකින් ස්ටොප් කියන්න කියලා. ඔයා ගන්න යා මෙතනින් ස්ටොප් කිව්ව මේ උඩ තියෙන කාඩ් ටික මේ වම් පැත්තේ තියෙන අතින් මේ විදිහට ගාන්ට එක කාඩ් එකක් මේ විදිහට තල්ලු කරන එක. ඉතින් ඒකත් මම කලින් කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට දැනුත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි පළවෙනි ෆ්ලෝස් ක්‍රමය. එතකොට ඔයාලා දන්නවා ඒකත් එක්ක ඉදිරියට යන්න. ඉතින් මම පර්ෆෝම් කරපු විදිහට මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම ඒ අවස්ථාවේදී කරේ කැමති තැනින් එයාට ස්ටොප් කියන්න පුළුවන්. ඉතින් එයා දැන් මේ අවස්ථාවේදී ස්ටොප් කිව්වොත් මෙතනින් මම කරේ මේ පැත්ත අනිත් ටික හරවපු එක. ඊට පස්සේ මම නැවතත් යාළුවට කියනවා කැමති තැනකින් ස්ටොප් කියන්න කියලා. ඊට පස්සේ යා මේ හැරෙන් වගේ ස්ටොප් කිව්ව මම අනිත් පැත්ත ඒක හරවනවා. ඉතින් එහෙම හරවුවාට පස්සේ අපි දන්නවා මුලින්ම හම්බෙන අනිත් පැත්ත තියෙන කාඩ් එක තමයි අපිට ෆෝස් කරන්න ඕන කාඩ් එක කියලා. ඉතින් මේ විදිහට කරගත්තට පස්සේ ඔයා දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා ඉදිරියට. ඉතින් ඒ තමයි දැන් ඩයමන්ඩ් හතර තමයි අපි තෝරගත්තු කාඩ් එක වෙන්නේ. අපි යාළුවට කියනවා ඔයා සාක්කුවෙන් එළියට ගන්න වගේ කාඩ් පැක් එක. ඉතින් මම ඔයාට කිව්වා කැමති කාඩ් පැක් එකක් තෝරගන්න කියලා. ඔයා මේ කාඩ් පැක් එක තමයි තෝරගත්තේ. ඉතින් ඔයාට අවස්ථාව තිබුණා නම් මේ කාඩ් පැක් එක උනත් තෝරගන්න. ඉතින් දැන් ඔයා මේ විදිහට බලන් යන්න වෙනස් කාඩ් එකක් ඔයාට අහු වෙනවද කියලා. ඉතින් ඔයාට ඒ විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ යාළුවා අනිවාර්යෙන් පුදුමෙම වගේ මේ විදිහට බලන් යනවා. ඉතින් එයා දකිනවා එක කාඩ් එකක් අනිත් පැත්ත හැරලා තියෙනවා කාඩ් පැක් එකෙන්ම. ඉතින් අනිවාර්යෙන්ම එයා එකපාරට මේ විදිහට අනිත් පැත්ත හැරලා කාඩ් එක බලයි. අනිවාර්යෙන්ම එයා සුපිරියටම පුදුම වෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති කුප්ප සිනමා සෙට් එක කොහොමද පුදුමුනේ කියලා ඒ ට්‍රික් එක කරාට පස්සේ. ඉතින් ඒක එක ක්‍රමයක් මේ කාඩ් එක ෆෝස් කරන්න. ඉතින් මම දැන් ඔයාලට ක්‍රමය කියලා දෙන්නම්. දැන් ඔයාලා මුළු කතාවම දන්නවා කොහොමද උනේ කියලා. ඉතින් ඔන්න අපිට පුළුවන් ඕන්න මේ සුවෙන්ගාලි කියන පැක් එක භාවිත කරන්න මේ වැඩේට. ඉතින් ඒක කරන්න ඔයාලා දන්නවා අපි ළඟ තියෙනවා මේ විදියට අපිට කැමති තැනකින් ස්ටොප් කියන්න පුළුවන්. අපි දන්නවා ඒ ස්ටොප් කියන කොලේ මෙන්න මේ විදියට එනවා කියලා. කියන්නේ උදාහරණයක් විදියට දැන් මට ආවෙන එක කාඩ් එක තමයි 2 of spades. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදියට මම මේ විදියට තියලා කැමති තැනකින් ස්ටොප් කියන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් spades 2ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කාඩ් පැක් එකේ නම තමයි සුවෙන්ගාලි ඩෙක්. ඉතින් ඔයාලට මේ විදියට උනස් මැජික් එක කරගැනීමේ හැකියාව තියෙනවා. මගේ මතය අනුව නම් ඔයා සුවෙන්ගාලි ඩෙක් එකක් භාවිතා කරන්න එපා මේ මැජික් එකට. මොකද සමහර විට කාඩ් පැක් එක චෙක් කරන්න ඉල්ලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් කාඩ් දෙකේව ගොඩක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා නෝමල් කාඩ් පැක් දෙකකින්ම උත්සාහ කරන්න මේක. එතකොට ඔයාලට සුපිරියම රියැක්ෂන් එකක් ගන්න පුළුවන් ඒවි කියලා මම හිතනවා. ඉතින් මම ඔයාලට දැන් ෆෝස් කිරීමේ ක්‍රම දෙකක් කියලා දුන්නා. ඉතින් ඔයාලට තව එකක් තියෙනව නම් ඒක ටිකක් අමාරුත් නැහැ ඔයාලට අල්ල ගන්න පුළුවන් ඒවි කියලා මම හිතනවා. මම ඒකත් ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් ඒක තමයි. දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා මේ අසයිදි මම ඩයමන්ඩ් හතරම දෝර ගන්නවා. හොඳයි. ඉතින් ඒ අවස්ථාවේදී මම කරන්නේ මේ විදිහට ඩයමන්ඩ් හතර උඩින්ම තියාගන්නවා. ඒ විදිහට තියාගෙන ඉවරලා මේ විදිහට ඉක්මනට කට් එකක් දාලා යාළුවට කියනවා කැමති තැනකින් ස්ටොප් කියන්න කියලා. ඉතින් අපි හිතමු මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී මෙතනින් ස්ටොප් කිව්වා කියලා. මම මේ විදිහට කරන්න ඊට පස්සේ ආයේ කාඩ් එක ලබා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එයා ස්ටොප් කියපු තැන කාඩ් එක තමයි ඩයමන්ඩ් හතර උනේ. ඉතින් ඒක කරන විදිය මෙන්න මෙහෙමයි. ඉතින් මේ විදිහට කාඩ් එක අපි උඩින්ම තියාගන්නවා. නැත්නම් අපි කාඩ් පැක් එකේ හොඳටම සපලට තියුණාට පස්සේ කාඩ් එක කන්ට්‍රෝල් කරන උඩට ඒ විදිහට කන්ට්‍රෝල් කරගෙන අපි මේ විදිහට ඉක්මනට කට් එකක් දාගන්නවා. යාළුවට මැජික් එක පෙන්වන්න කලින්. ඒ කියන්නේ එතකොට ගාන්න මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන බ්‍රේක් එකක් තියෙනවා. ඉතින් අපි හිතමු යාළුවා දැන් අපි කියනවා යාළුවට අපි මේ විදිහට දාන් යනකොට ස්ටොප් කියන්න කියලා. ඉතින් අපි හිමීට තමයි මේ ටික දාන් යන්නේ. මොකද මෙතන බ්‍රේක් එක ඉවර වුණොත් මැජික් එක එතනින්ම ඉවරයි. ඉතින් අපි හිතමු දැන් මේ විදිහට යාළුවා මෙතනින් ඇතිකුවා කියලා. ඉතින් ඔයා දන්නවා තව මෙතන කාඩ් එතකොට තියෙනවා කියලා. අපි මොකද කරන්නේ? එක පාට මේ ටිකත් මේ විදිහට අතාරිනවා. ඉතින් එතකොට අපි අර බ්‍රේක් එකේ තියාගත්තු තැන හාර ඩයමන්ඩ් හතර තියෙනවා. ඉතින් එතකොට අපිට ගානටම ඒ කාඩ් එක ෆෝස් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් කාඩ් ෆෝස් කිරීමේ ක්‍රම තුනක් ඉගෙන ගත්තා. ඒ වගේම ඒ කුප්ප සිනමා සෙට් එකට කරපු කාඩ් ට්‍රික් එකේ සාරාංශයක් දැන් ඔයා දන්නවා හොඳටම. ඉතින් මං හිතනවා අනිවාර්යයෙන්ම මේක කට්ටියකට ගිහිල්ලා පර්ෆෝම් කරයි කියලා. ඉතින් එහෙනම් තවත් අලුත් සුපිරිම වීඩියෝෙන් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කියන්න මේ වීඩියෝ එකට. මම මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම කුප්ප සිනමා සෙට් එකත් මේ වීඩියෝ එක දකිවි කියලා. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. කවුරු හරි අඳුරන අය ඉන්නවනම් මෙන්ෂන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙනම් තවත් අලුත් සුපිරිම වීඩියෝෙන් අපි ඉක්මනටම හම්බෙමු. මම සංජය නිශාන්. ඔයාලට සුබම සුබ දවසක්.